හොඳයි අපි දෙවන සංවාදාත්මක වටේට ප්‍රවිෂ්ට වෙන්නේ දෙවන සංවාදාත්මක වටේ තුළ පැමිණි සිටින දේශපාලකයන්ට තමන්ගේ තර්ක මතු කිරීමේදී අනිත් පාර්ශවයට ප්‍රතිතර්ක මතු කරන අවස්ථාවක් තිබෙනවා ඒ තුළ දී බාධාවන් වැඩනම් විනාඩි දෙකක නිදහස් කාලය ලබා ගන්නත් අවස්ථාව ප්‍රධාන කතිකයල් තිබෙනවා අපේ මතක් කරගෙනම දෙවන වටේ ආරම්භ කරන්නේ ජානක වක්කපුර මන්ත්‍රීතුමාගෙන් මන්ත්‍රීතුමනි අනුරාධපුරයෙන් හේරත් බණ්ඩාර මහතායි නඳුර කතනේ හේරත් මහතා අයිබුවන් අයිබුවන් සුදේ මහත්තයා අපි ඉක්මනට ප්‍රශ්න අහමු මට බොහොම මේ කෙටි ප්‍රශ්න දෙකක් ජානක වක්කපුර මන්ත්‍රීතුමාගෙන් අහන්න තියෙන්නේ හොඳයි අපි මේ කාලය තුල දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන වේදිකාවේ කාන්තා සංවිධාන වෘත්ති සමිති ප්‍රාණ්ඩකියා වෘත්ති කියන්නේ මේ හැම දිනෙකම ජනාධිපතිවරණේ ඉලක්ක කරගෙන ආමන්ත්‍රණය කරන එහෙම නැත්නම් මෙයාට කතා කරන නමුත් අපි තවම දැක්කේ නෑ මේ ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයේ වෙන සුළු ජනතාව දිනා ගැනීමේ වැඩපිළිවෙලක් ඔබතුමන්ලගේ ජනාධිපතිවරණයේ තුල තියෙනවා ඒ වෙනුවට තියෙන ඔබතුමන්ලගේ සැලැස්ම මොකද්ද මගේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ගෞරව මන්ත්‍රීතුමනි 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ වේදිකාවේදී නොයෙක් චෝදනා කළා රත්තරන් අශ්වයෝ ඊළඟට මුදල් වංචා කරනවා මෙගා ඩීල් සමහරු පොත්පත් ලිව්වා මේ විදිහට නොයෙකුත් චෝදනා කරා ඊළඟට කිව්වා පෞල් වාදී මේ වගේ නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරා නමුත් අපි 2015 දී දැක්කේ නැහැ ඔබතුමන්ලගෙන් ඒව පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් කරනවා මේ බොරුවක් කියන්නේ මේ අසත්‍යයක් කියන්නේ කියන එක නමුත් දැන් 2019 ජනාධිපතිවරණෙත් මේ චෝදනා ලයිස්තුව ඒ විදිහටම ගේනවා මේ රාජපක්ෂ පවුල වෙන්නේ අපි එතනදී දකින්නේ නැහැ ඔබතුමන්ලගේ දේශපාලන ව්‍යාපාරයේදී මේ කරන්නේ පරණ බොරුවම තමයි මේ නැවත කියන්නේ කියන ඒ පැහැදිලි කිරීම ඔබතුමන්ලගෙන් වෙනවා දැක්කේ නැහැ හොඳයි ඉතින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් මම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි හොඳයි බොහොම ස්තුතියි ප්‍රශ්න දෙකක් තියෙනවා ප්‍රශ්න දෙකට පිළිතුරු සමගින් ඔබතුමාට කතාවට අවතීන වෙන්න පුළුවන් හේරත් මහත්මයාට ගොඩක් ස්තුතියි එක එතුමා අහ ප්‍රශ්න තමයි මේ සුළු ජාතිකයින් දිනා ගැනීමට අපේ මොකද්ද වැඩපිළිවෙල කියලා අපි මේ පහුගිය අගෝස්තු මාසෙ මේ වැඩපිළිවෙල ආරම්භ කළා විශේෂයෙන්ම උතුරු කරේ අපේ ඉන්න ඇත් එක්ක අපි සංවිධාන හදලා දැන් මේ 8 වෙනිදා ඉඳන් අපි 20 වෙනකන් උතුරු ප්‍රදේශයේ ජනතාව හමු වෙන්න අපේ මේ දකුණේ අපේ මන්ත්‍රීවරුයි ඒ ප්‍රදේශයේ ඉන්නේ අපේ පාක්ෂිකයෝ එකතු වෙලා ගෙන්ගෙට ගිහිල්ලා ඒ අය දිනා ගැනීම ඒ අයට මේ හරියට කරුණ කියලා දීලා ඒ කාරණා අපි ඉෂ්ට කරගෙන යනවා ඒ වගේම වතුකරේ ජනතාව දැනටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ අය ආමන්ත්‍රණය කරනවා ඒක නිසා අපි ඒ සුළු ජාතිකයන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපි කිසිම කෙනෙකුට පාරක් ගහලා කටයුතු කරන්නේ නැහැ ඒ නිසා එතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා උතුරේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආදරේද නැද්ද කියන එක දැනගන්න උතුරටම යන්න ඕනේ අපි උතුරට ගියහම තමයි දැනගත්තේ අපිට අද නිදහසේ ජීවත් වෙන්න පුළුවන් උනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව හින්දා කියලා එදා රුපියල් 3400 ගත්තේ ලාම්පු තෙල් බෝතලේ අද කොළඹ ගන්න ගානට අපිට ගන්න ලැබුණේ එතුමා හින්දා අපේ දරුවෝ බය නැතුව ඉස්කෝලේ යන්නේ එතුමල්ලා නිසා ඒ නිසා මේ මන්මාවත් හදලා ලයිට් දීලා පාරවල් හදලා කෝච්චි දාලා මේ සියල්ලම කරේ එතුමාලා නිසා කියලා එයා පිළිගන්නවා සුදේව අද අපිව පරද්දන්න ඡන්ද දීපු උතුර ජනතාව කියන්නේ අපිට මේ ආණ්ඩුවේ නම් කිසි දෙයක් ලැබුණ නැහැ මහින්ද මහත්තයා කාලේ ලැබුණා කියලා ඒ නිසා සුළු ජාතිකෙන් ආමන්ත්‍රණය කරලා අපි මේ ප්‍රදේශයට ගිහිල්ලා අපි ඒ කටයුතු කරනවා ඒ වගේම අපට චෝදනා ගණනාවක් අධිවේගී මාර්ගයට යන මුදලෙන් අධිවේගී මාර්ග 10ක් හදන්න පුළුවන් කියලා තමුන් ආන්සලා කිව්වා හැබැයි අද අපි එදා හදපු අධිවේගී මාර්ගයකට යන මුදල් වගේ 5 ගුණයක් විතර මෙතුමල්ලට යනවා ඉතින් චෝදනා එල්ල කරේ නිකම් බොරුවට මේ දැනුත් දැන් අපේ කට අවුට් ගහලලු අන්න 2020 සජිත් කියලා මුළු රටේම පෝස්ටර් ගැහුවා අන්න දැන් අර බොරැල්ල ගිහින් බලන්නකෝ බොරැල්ල ගිහින් බලන්න තමුන් ආන්සලා කට අවුට් එකේ ලොකු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා එතුමාගේ පළවෙනිම අපි එතුමා අපේක්ෂක බවට පත් කරන් එතුමා මොනවද කිව්වේ පොලිතින් ප්ලාස්ටික් මේවා නැති මැතිවරණ ව්‍යාපාරයක් කරන්න ඉන්න කියන්න මම තුමා මෙහෙමයි ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන සියල්ලම ගලවලා අපි අයින් කරා හැම දිස්ත්‍රික්කයකම කිව්වා
එතුමා එන දවසේ දිවිච්චාද ඊට පස්සේ ඔක්කොම අයින් කරන්න කියලා. ඒ නිසා එතුමා කියන්නේ මේ පෝස්ටර් කටවුට් ගහ ගන්න ඕනේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රැස්වීමකට යනකොට පිටිපස්සේ තියෙන එයාගේ ලොකු ෆොටෝ එකක්. දැන් මම යනකොට මගේ පිටිපස්සේ ෆොටෝ එක තියෙන්න ඕනේ. මම මිනිස්සු අඳුරනවානේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අඳුරනවා. ඒ නිසා එතුමා කියන්නේ මගේ ෆොටෝ එක ඕනි නැහැ. සැරසිලි ඒ කටවුට් ඒව මොකුත් නැතුව එතුමා තමයි නියම දේශපාලනඥයෙක් හැටියට තමන් පළවෙනි කතාවෙදිම කිව්වා. ඒක නිසා අපි තමුන්නාන්සරට කියන්නේ 20යි 20 සජිත් කියලා ගහගෙන නිකන් යන්න කොට්ටාවෙත් අලි එකක් ගහලා තියෙනවා. මේ රට හැමතැනම ගහපු එකක්වත් ගැලුවද නැහැ. ඒ වගේම තමුන්නාන්සේ මේ පැත්තේ තියෙන ගහිල්ල කියන්නේ ওই ගහිල්ල නෙමෙයි ටිකක් වැදගත් විදිහට ගහන එකක් ඒක සල්ලි ගෙවලා ගහන්න පුළුවන් විදිහක් තියෙනවා. මේකේම ආහාරෙන් වැල්ලෙල්ලලා මෙහෙන් වැල්ලෙල්ලලා හරි දැන් අර බාගෙට කඩාගෙන වැටුණා චෝදනා ගන්නවා කියලා කරා. දැන් තමුන්නාන්සේලා ගේ ආණ්ඩුවේ සල්ලි විඳන් කරේ නැකෝ. අද පාර්ලිමේන්තුවේ මැති අමතිවරු ටික ගියේ ඒගොල්ලන්ගේ පුජ්‍යලක සල්ලි වලින්ද නෑ. ආණ්ඩුවේ වාහනේ ආණ්ඩුවේ තෙල් ආණ්ඩුවේ සල්ලි පාවිච්චි කරලා ගියේ ඒ අදේ රැස්වීම තිබ්බ ඇමතිතුමා එතුමාගේ කාර්මණ්ඩලයට ස්තුති කරනවා. එතුමාගේ කාර්මණ්ඩලයේ කට්ටිය තෙල් ගහන්නේ අතින්ද නැහැ. ආණ්ඩුවේ සල්ලි වලින් ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ගහලා නැහැ. තමුන්නාසේ කියනවා තමුන්නාසේ යන්නේ ආණ්ඩුවේ වාහනයි. එතන අපිට මන්ත්‍රීවරයෙකුට මුදල් දෙන්නේ මේ ඔතනම ඉඳ නෙමෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න ජනතාවගේ ජනමතේ හදන්න ජනමතේ නිර්මාණය කරන්න ජනතාවත් එක්ක වැඩ කරන්න. ඒකට අද කරේ දේශපාලන රැස්වීම. මන්ත්‍රීවරයෙක කාර්යභාරය. දැන් තමුන්නාසේ කිව්වා ජනතාව දැනුවත් කිරීම කියන්නේ මන්ත්‍රීවරයෙක කාර්යභාරය. අපේ කුරුණෑගල රැස්වීම සත පහක් ආණ්ඩුවෙන් විඳන් කරේ නැහැ කියලා. ආණ්ඩුවෙන් සත පහක් විඳන් කරේ නැහැ. සමෘද්ධි මිනිසුගේ සල්ලි වලින් ලීඩ් ගැහුවේ සමෘද්ධි සමෘද්ධි සල්ලි වලින් මේ මහරජාතාව ඕනේ නැහැ මේ බෙදුවේ අපි මෙහෙමයි සිවුදනාම බැඳුම් කර හොරකම නැවැත්තුවේ අපි බැඳුම් කර හොරකම තම්සගර තමුන්නාසර කකා කකා ඉඳපේක අහුනේ 2015 වෙදි 2007 ඉඳන් කකා ඉඳපේක ලක්ෂ දෙකයි දෙන්නේ අර ගයක් හදාගන්න ආණ්ඩුවෙන් කියලා. අනිත් එක දෙන්නේ ණයට. හැබැයි ඒ ණයට දීලා පළකෙට විතර 325,000ක් යනවා. පළකෙට විතර. ඒකද පෝස්ටර් ගහන්න කොච්චර යනවාද? ඒක නිසා එක ප්‍රශ්නයක්. හරි. සසුනට අරුණ කරේ එතුමා විපක්ෂින් දෙද්දි. එතකොට එතුමාට සල්ලි කොහෙන්ද කියලා තමුන්නාන්සේ ලැබුවේ නැහැ. එතුමා සසුනට අරුණ හැම පන්සලකම රුපියල් 50,000ක් දෙන්න තමයි මම කිව්වේ. මේ හරියද? දැන් මම මොකද එන ඉදත් කරන්නේ ඒක? ගම්මුදාවක් කියලා හිතන් කරන එකේ පත්තර වලට පත්තර 16ක දානවා පිටුභාගේ ගන්න එකකට මේ පත්තර භාගයක දාන්න 150,000ක්වත් යනවා. ඒක තමුන්නාන්සේ දාන්නකො විගණනේ ඩාරේ මේ කරන්නේ විගණනේ දාන්න තව ඉන්නවා ගෙවල් ගන්න රටේ මිනිස්සු දැනගන්න ඕනේ ගෙවල් මෙහෙම දිනවා කියලා මොවලි රෝස මාර්ගයවා ගෙවල් නැත්නම් දන්නේ ඒක උඩ සාදාන්න දෙන්නේ අපි අපි දන්නේ මෙන්න මේවට අපි බැන්නේ මෙන්න මේවට අපි දන්නේ මේ 2015 බැතිවරණ අවුරුද්ද ටෝනි නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ලිත් ගැහුවේ 104යි ඕකේ බුලත් 104යි බුලත් කොලේ ඕන්නේ මේ ඉන්නේ අපේක්ෂකයා මේව තහනම් මේ ජනතා සල්ලි බුලත් කොලයක් ඕන්නේ මොකද තමුන්නාන්සේලා දැන් මේ හරියට තමුන්නාන්සේලා කතා කරන්නේ මේ කිසිම වැරද්දක් වෙච්චි නැති බොහොම පිරිසුදු මේ කාලේ දේශපාලනය කරා කියලා. තමුන්නාන්සේලාගේ නාස්තියක අර NS බැංකුවේ 1707 දෙනෙක් ඇමතිගේ ලයිස්තුෙන් දාලා තියෙන්නේ තරඟ විභාගයක් නැතුව. එදා ඒකම උත්තර දෙන ගර්මන්තතුමා ඒකම දෙනවනේ එදා ඉඳන්ම කලේ ඕක කියලා. ආ ඒ එදා ඉඳන් කරපු එක කරන්න දාවේ. නෑ තමුන්නාසල කෝ එදා ඉඳන් කරපු එක දාවේ. අද කමිටුවල අහුවෙන්නේ තමුන්නාසල මම කියන්නේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ තරඟ විභාගය කියලා අපි ගත්තේ ඒ කාලේ. අපි විපක්ෂයට දීලා තියෙනවා ලංකා බැංකුවේ මහජන බැංකුවේ අපි එදා තරඟ විභාගයක් තියලා අපි ගත්තේ. අපේ මුල් කාලේ ගන්න නැති ඊට පස්සේ තරඟ විභාගය කියලා ගත්තේ මිනිස්සු තරඟ විභාගය කියලා රටේ ජනතාව දන්නා තරඟ විභාගය කියලා තමයි ඔප්පු කරලා පෙන්නනවා. අපිට තරඟ විභාගය කියලා ගත්තේ තරඟ විභාගය තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඉස්සර අපිට කියලා මේ 1707ක් දැම්මේ තරඟ විභාගය කියලා මේ ඉස්සර තරඟ විභාගය කියන්නේ තරඟ විභාගය ඇමතිවරයාගේ ලේකම් ලයිස්තුවෙන් යවන්නේ
එතන තමුන්නාන්තර මහා සුදන වගේ මහා ලොකුවට කතා කරේ 60 දවසක් යන යනකොට ඔය කිසිදයක් කිව්වේ නැහැ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ පහලවන්න පක්ෂේ මාරු කරන්න. ඔන්න රස්සාවල් දීපු එක. සුදුසු සුදුසු වෙනවා. ඒක රස්සාවල් දුන්නා. සුදුසු 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 වෙන දේ නැක. තමුන්නාන්තර මම තවත් එකක් කියනවා. තමුන්නාන්තරගේ අමාත්‍යංශෙන් පලි ගන්න එපා කියලා. මගේ ප්‍රාදේශ සභාවට අයගම් ප්‍රාදේශ සභාවට චන්දිල්ව රාජපක්ෂ කියලා හිටන් ගෑල් ළමෙක්. ඒ ළමයා මිනිස් සංස්ථාවේ ක්‍රියාත්මක නිලධාරි. අද ඒ ළමයා අවුරුදු 7ක් දැන් ක්‍රියාත්මක නිලධාරියන් තුරේ ඉන්නවා. උපාධියකුත් තියෙනවා. අද මට ආරංචියක් තියෙන බෝඩ් එකේ තීන්දුවක් අරගෙන එයා එතනින් පල්ලෙහාට දාන්න හදනවා මගෙන් චන්දිල්ව කියලා. තමන් තමුන්නාන්සට කිය මේ වගේ වැඩ කරන්න එපා. එහෙම ප්‍රශ්න. දැන් ඔබතුමා උපාධියක් තියෙන ළමයෙක් ඒ කාලේ අවුරුදු 7ක් තිස්සේ ඔගේ පොල් ගාපිර කියන අපිට දුකයි උපාධියක් තියෙන ළමයට උඩදී ඔබ තනතුරක් දෙන්න තිබ්බා. ඔබතුමාල ඕවා කියන එකම පල්ලෙහාට අනතුරු දීලා උපාධිය තියෙන ළමයින්ද? දැන් කියනවා ක්‍රියාත්මක විද්‍යාව කියන්නේ ඒක ඒකට වඩා හොඳ තනතුරක් දෙන්න පුළුවන්. අද තමුන්නාන්සලා කරන්න හදන්නේ කම්කරුවෝ ඉන්න උපාධි තියෙන අය. තමුන්නාන්සලා දීපුවයි අපිට තියෙනවා විසඳන්න. ඒක තමයි කියන්නේ. ඒකට අය විසඳන්න දෙනවා. දාන්න හදන්නේ මොකටද? ක්‍රමක්‍රමයෙන් විසඳනවා. ඒක තමුන්තුරට. ලැජ්ජයි. තමුන්නාන්සලගේ කට්ටිය ඉන්නවා උපාධියක් නැතුව ක්‍රියාත්මක නිලධාරියෙක්. මොකද දාන්න හදන්නේ? මොකද දාන්න හදන්නේ? දැන් හදනවා. නෑ නෑ. දැන් ඒ ක්‍රියාත්මක නිලධාරි තරතුරෙන් පල්ලෙහාට දානවා. වාගේ දාන්න හදන්නේ පල්ලෙහාට කියන්නේ. එයා කළමනාකරණ සහකාර තන්තුරට. පල්ලෙහාට අනුරද්ද? පල්ලෙහාට අනුරද්ද? කළමනාකරණ තන්තුරට උපාධිධාරී ඉන්නේ නැද්ද? මේ තමුන්නාන්සලා බොරුවට මිනිසුන් පස්සෙන් දීලා පස්සෙ තියෙන අපිට නිකන්. හයක් කළමනාකරණ තරතුරේ ඉඳලා තමයි උසස් වීම හම්බුනේ. අවුරුදු 7ක් ඉඳලා. දැන් තමුන්නාන්සලා පල්ලෙහාට කවද හම්බුනේ? මොන අවුරුද්ද හම්බුනේ? මොකද? උසස් වීම හම්බුනේ මොන අවුරුද්ද? උසස් වීම හම්බුනේ අපේ අවුරුද්දේ. කොයි අවුරුද්ද? ඈ? දැන් අවුරුදු 7ක් වෙනවා. එතකොට 2013 2013 උසස් වීම හම්බුනා. තමුන්නාන්සලා හරියට ඒ දරුවට උසස් වීම දුන්නා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. උසස් වීම දුන්නේ බොරුවට. චන්දර වැඩ කරවන්නේ අර හිටත වගේ. තමුන්නාන්සලා තමයි අපිට කියන ප්‍රශ්නේ. උපාධිය ස්ථිරව උසස් වීම දුන්නා නම් කාටවත් ඒක හොල්ලන්න බෑ. කාටවත් හොල්ලන්න බෑ ස්ථිර රස්සාව දුන්නා නම්. ස්ථිර රස්සාව දේශපාලන රස්සින් දිගා. දේශපාලන රස්සාව දිනනවා. හරියට දුන්නා නම් කොහොමද? රජයෙන් නිදාරියක පස්සට යන්නේ. තමුන්නාන්සේ මොකක්ද දන්නේ නැද්ද මම දැනගෙන කතා කරන්නේ. නෑ රජයෙන් නිදාරියක පහලියක් දාන්න බෑනේ. ගරු මන්ත්‍රීතුමා හරියට උසස් වීම දුන්නා නම්. ඇමතුමා හැටියට ඉන්න ඉඳ මං කියන්නේ හොයලා බලන්න කොහොමද? මම හොයලා බලන්නම්. මම හොයලා බලන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ ළමයාගේ විස්තර ටික ගහල් දෙන්න. මේ පලි ගන්න එපා කියලා කියන තව දවස් 75යි තියෙන්නේ. හැබැයි පලි ගත්තත් තමුන්නාන්සලාගේ ඒ ගන්න එකට අපි නිවර්දි කරවනවා මොකද අසාධාරණයි උපාධිය තියෙන එක්කෙනාට පල්ලෙහාට දාන උපාධිය නැති ඒගොල්ලෝ ඒ තරම් දුරේ දිනනවා වැරද්ද තියෙන මම දන්නවා ඔක ඔබතුමාට දීලා දෙන පත්තිම වැරදි මොකද වැරදි උසස් වීම දෙනකොට ඒ උසස් වීම පරිපාටි කරලා දෙන්න ඕන ඔබතුමාලා අර චන්දිට දා ගන්න ඕනින් ඉඳා ඒ ළමයාට ඉස්තිර නැතුව උසස් වීම දුන්නා අපි කාලකාලික රස්සා පීඩේ වැඩ බලන්න දුන්නා ඒක නෙමෙයි මම ගන්නේ මම කියන්නේ නෑ තමුන්නාන්සර් මම ඒක විතර දැන මට වෙන මොකක් කියන්න හම්බෙන්නේ නෑ හොඳ අපිට ඇත්තටම කාලය අවසන්යි කාලය අවසන් වෙනවා සමා වෙන්න විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාට අවස්ථාව ඔබතුමාට කතා කරන්න මම ප්‍රශ්නයක් නගනවා මීගමුවෙන් මාධව ප්‍රනාන්දු මහතා මාධව මහතා අයිබෝවන් අයිබෝවන් සුදේව මහත්තයා අවස්ථාව ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාගේ සාමාන්‍ය මම මේ ප්‍රශ්නේ අහන්නේ ගරු මන්ත්‍රීතුමා අපි දැන් පාස්කුප් එදිදා ප්‍රහාරයට මේ වෙනකොට මාස 4ක් ගත වෙලා තියෙනවා අපේ නිදෝය ප්‍රදේශයේ ඉතින් ඒ සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් මුළු රටේම ඇති වුණා රිචඩ් බදුල් දින් එමෙතුමා සම්බන්ධයෙන් මම හිතන්නේ එමෙතුමාගේ භාණ්ඩාගාරික කෙනෙකු වගේ කෙනෙකුත් ඒ සම්බන්ධයි කියලා මරාගෙන මැරෙන බොම්බකරුවෙක් කියලා තොප්පු වුණා දැන් අදත් මම දැක්ක ප්‍රකාශයන් නිකුත් වෙනවා එතුමා අනාගතයේ ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහයෝගය පළ කරනවා කියලා යම්කිසි ඒකින් එතුමා ඔබතුමාලගේ ජනාධිපති වේදිකාවේ සිටිනවට ඔබතුමා දක්වන මතය මොකද්ද එතුමා සම්බන්ධ කරගත්තොත් ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා ඔබතුමා පෞද්ගලිකව විශ්වාස කරනවාද ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් ලංකාවේ මෑත ඉතිහාසයේ වෙච්ච විශාලම වංචාව හැටියට දක්වලා තියෙන්නේ හැමෝම පක්ෂ විපක්ෂ මහා බැංකු බැඳුම් කර වංචාව දැන් අවුරුදු 4-5ක් ගත වෙලා තියෙනවා නමුත් ඒකෙන් ඔබතුමාලා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් ඔබතුමාලයි පක්ෂ නායකය තමයි මහා බැංකුව අවුරුදු 4-5ක්ම අමාත්‍යංශය දරන්නේ මේ මහා බැංකු වංචාකරුවන්ට විරුද්ධව ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය ඔබතුමාලාගේ පක්ෂයේ ආයි මොනක් ඒ ක්‍රියාමාර්ගයක් ගන්නවද අනිත් එක තමයි දැන් 54 දිනක්ද කොහෙද මම දැක්කා දානවා සජිත් සේනදාස මහත්තයාට අත්සන් කරලා තියෙනවා කියලා ඔබතුමා කොයි පිළේද කියලා පොඩ්ඩක් කෙටියෙන් කියනවා නම් අපි දැනගන්න කැමති චන්දදායකව හැටියට අනිල් පිළේද සජිත් පිළේද කියලා. හොඳයි බොහොම සෝදේ ඔබතුමාට අවස්ථාව. මුලින්ම කියන්නට ඕන ඔබතුමා පාස්කෝ මෛදන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉසත් බදුදීන් ඇමතුමා හා සම්බන්ධ එතුමගේ කියලා කතන්දර ආවා. මේක මේ වේදිකාවේ කියා මේ මාධ්‍යවල කතා කර වාද විවාද වලට උඩා. හැබැයි එතුමා තමගේ අමාත්‍යංශයෙන් ඇමතිකමිනුත් අයින් වෙලා ඉතමත් පැහැදිලිව කිව්වා මේකට පරීක්ෂණයක් කරන්න කියලා. පරීක්ෂණය කරන්න
එක්සත් ජාතික පක්ෂය හැටියට නෙමේ පරීක්ෂණය කරන්න ඕන විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එක්කම වෙනත් ඒ වගේ ආයතන තියෙනවා ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා එතකොට මේ වෙනකොට එතුමා කෙටියෙන් අහන්නේ රිෂාඩ් ඇමතුතුමාව සම්බන්ධ කරගන්නවාද කියන එක ඔබතුමාගේ මේ මේම ප්‍රශ්නයක් තියෙනවා දැන් එතුමා පැහැදිලුවම දැන් කෙනෙක් අත්තහම දැන් මෙතන චෝදනාවනි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ චෝදනාවයි නැද්ද සුනාමි පිල් සල්ලි ගැහුවේ නැහොත් ඔප්පුුනේ නැහැ ඒ වගේම දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තමන් මේ මම හිතන්නේ ඉප්සල්ලි අරගෙන විශේෂයෙන්ම තමන්ගේ පියාගේ සෝන හැදුවා කියලා තුන. හැබැයි නඩුව යනවා. හැබැයි එතුමා තාම චූදිතෙක් නෙමෙයිනේ. එතකොට එතුමාට යම් කිසි විදියකින් ජනාධිපති අපේක්ෂකයා වහටියට දැන් ඉදිරිපත් වෙන එක හැටියට කිව්වනම් මෙතුමල්ල දානවාද එහෙම කෙනෙක්. ඒ නිසා අපිට මේ රිසාඩ් බදුදීන් යම් සිද්ධියකට සම්බන්ධ වෙලා පරීක්ෂණ කළා වැරදි කාර්ය වුණොත් අපි කොයිලස කිව්වත් එතුම ගන්න නැහැ. හැබැයි එහෙම චූදිතකම් තියෙන ඕනතරම් පක්ෂවල ඉන්නවා. හැබැයි ඔප්පු වෙලා නැහැ. ඔප්පු වෙලා නැහැ කාටවත්. ඒ නිසා අපි ඉදිරියේ ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරනවා. පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඔය සිදුවන පරීක්ෂණ පිළිබඳව ගරු කාදිනල්තුමා පවා එතුමාගේ විරෝධය පළ කරනවා. එතුමා සඳහන් කරනවා පැහැදිලිව එතුමා සයින්කරපත් පිළිගන්නවා. එතකොට ඒ නිශ්චිත නිවැරදි නැහැ කියන විමර්ශන හරහා තවමත් ඔප්පු වෙන්නේ නැහැ කියන මතය තුළ කාදිනල්තුමාගේ ප්‍රකාශ පිළිබඳව විවේචනාත්මක ඒක අන්දුලාත්මක ප්‍රකාශ. කාදිනල්තුමා කියන්නේ පුද්ගලෙක්. එතුමා රටේ යම් කිසි යම් මතයක් මත එතුමා කියන මම කියන්නේ එතුමා කියන එක හරිද වැරද්ද කියන එක නෙමෙයි එතුමා කිව්වේ පැහැදිලිවම රටේ නායකින්ට දුස් කිව්වා හැබැයි ලෝකේ රටවල් වල මේ වගේ සිදුවීම් වෙලා තියෙනවා එහෙමනම් දෙවියන්ගේ කැමැත්තනේ ඇනුවනේ මේක සිද්ධ වෙන්න ඕන මම බෞද්ධ කෙනෙක් අපි දන්නවා දෙවියන්ගේ කැමැත්ත තමයි සියල්ල සිද්ධ වෙන්නේ හැබැයි දෙවියන්ගේ කැමැත්ත පරිදි සියල්ල සිද්ධ වෙච්ච එකට එක්ක රනිල් වික්‍රමසිංහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඔතුමා වැරදි ප්‍රකාශයක් නෑ වැරදි ප්‍රකාශයක් නෑ මම කියන්නේ ඔතුමා කියන්නේ මේ ජනතාව තවමත් දුකේ ඉන්නේ නෑ නෑ මම කියන්නේ මේ ප්‍රකාශ මං කරා නෑ නෑ ඒක චෝදනා කරපු එක නෑ නෑ ආස්කු ප්‍රහාරයේ නොවැළැක්වූ දේශපාලන නායකයෙ බලය පහර ගන්න ඕනේ ඔතුමා පුද්ගලෙක් කියලා කිව්වා දේශපාලන නායකයෙ බලය පහර ගන්න ඕනේ මේක ඔයාලට යොන්න ඔතුමා මේ ඔබතුමා ඒ අස්කිරි මල්ල කොහොමද කියලා අස්කිරි හම්තු නෑ ඕකෙන් ලකුණු ගන්න ඕනේ මම ඒක කිව්වා ඔතුමාගේ ප්‍රකාශ කතෝලිකාගමට බෞද්ධ ආගමටවත් මුස්ලිම් ආගමට තපාස කරන්න එපා. අපි අපහාස කරනවා. තුමා තපාස කරා. අමින්නාසේ වරද්ද. දෙවියන් වහන්සේ පිට පටවන්න එපා. මම කිව්වා එතුමාගේ දෙවියන් වහන්සේ පටවන්නේ කොහොමද? තම බයිබලේ තියෙන එක. 97 වතාවක්. මේ බයිබලේ තියෙන එක. 97 වතාවක්. මම හැල්ලුවට ලක් කරේ නෑ. කුරුරයි කියලා කියද්දී. මම හැල්ලුවට ලක් කරේ නෑ. මම බයිබලේ තියෙන ප්‍රකාශයක් කරේ. මේ බයිබලේ තියෙන ප්‍රකාශයක් මට කියන්න එපා. බයිබලේ තියෙන ප්‍රකාශයක් මට බයිබලේ තියෙන ප්‍රකාශයක් කියන්න. දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල සිද වෙනවායි කියලා බයිබලේ නැද්ද? දිව්‍යන්ගේ කැමැත්ත අනුව සිදුවන දෙයක් සිද්ධ එක කරන්න මගේ කතාව අවසාන වෙනකන් හිටියේ නැහැ නේ මම කිව්වා මේකේ තියෙන දිව්‍යන්ගේ කැමැත්ත අනුව සියඳ සිද්ධ වෙනවා කියන කතාවක් තියෙනවා ඒ අතරේ එතුමා පුද්ගලිකව යම් යම් දේශසාගතව ප්‍රකාශ කරා. මම ඒක ගොඩක් ආන්දෝලනාත්මක දෙයක් බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි වතිකානුවෙන් පවා නියෝජිත එක්කව මේ ප්‍රකාශය ගැන. අපි නෙමෙයි අපි ප්‍රකාශ කළාද වතිකානුවට ඒක නිසා මතක තියාන පුද්ගලයා ප්‍රකාශ කරන කාරණා වතිකානුවේ නියෝජිත මම නිවැරදි කර යුතු වැරදි කාරණා සිදු කරන නිවැරදි කිරීම මගේ වැරදීම වතිකානුවේ නියෝජිත එක්කාවේ මේ සිදු වුණු කාරණා සොයා බැලීමට මිසක් කාදිනල්තුමා කරපු ප්‍රකාශ පිළිබඳව මොන වුණත් ඒ වැරදි ප්‍රකාශ කාදිනල්තුමා හොඳයි කෝන හොඳයි කාදිනල්තුමා නරකයි කියන අපි කාදිනල් වරු අපි මම මේ තරෙත් සියලුම ක්‍රිස්තියානි දේවස්ථානවලට උදව් කරන කෙනෙක් ඒක වෙනම එකක් මම බෞද්ධයෙක් වුණාට මම සමය ප්‍රඥාන ඉගෙන ගන්න පුළුවන් මම කිසිදු ධර්මයක් හොඳට ඉගෙන ගන්නවා සාමාන්‍ය විදිහට මම දන්න කෙනෙක් මම Hindu ධර්මයක් දන්න කෙනෙක් මම අභිධර්මයක් දන්නවා ඒක නිසා මතක තියාගන්න මමත් ධර්මාචාර විභාගනේ මේ සියලු දේවල් ඉදවසල් කරපු කෙනෙක් ඒ නිසා මම කිව්වේ වචනයක් බයිබලයේ තියෙන වචනයක් ගැන කිව්වේ ඔකට ඔච්චර කලබල වෙන්න ඕනේ නැහැ මොකද මෙතන අරන් ආගමට අපහාස කරේ නැහැ නේ ආගමට අපහාසයක් කරේ නැහැ නේ බයිබලයේ තියෙන ප්‍රකාශයක් මට කියන්න අයිතියක් තියෙනවා අඩුම ගානේ තමුන්නා කියලා කියනවා නම් ඒ පල්ලි පල්ලියකට ගහනවා කියලා මම කිව්වේ කාදිනල්තුමා ඒක නවත්ත ගන්නවා එනත් කිස්තු කෙනෙක් ඕ බුද්ධ ආගමේ දැන් හාමුදුරුවෝ කිව්වේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රට විනාශ කරපු එකක් කියලා අන්තිමට ඒක වෙනස් කරා හාමුදුරුවෝ මම ඒක කියන්න පුළුවන්ද මට ඒක පිළිබඳ විවේචනයක් කරන්න බැරිද එක්තරා නහනායක හාමුදුරු නමක් කිව්වා ඇයි සුදේ ඔයා ඒ ගැන කතා කරන්නේ එක්තරා හාමුදුරුවෝ කිව්වේ නැද්ද නහනායක හිමියන්ගේ ප්‍රකාශය ප්‍රකාශයක් විනාශ කරපු ප්‍රකාශයක ආපහු ඒ ප්‍රකාශය වෙනස් කළා කිව්වා ආපහු වෙනස් කරා මතකද ආපහු වෙනස් කරා
වෙනස් කළා කිව්වා උන්වහන්සේ ප්‍රකාශයෙන් මේ ප්‍රකාශයෙන් ඒ වෙලාවෙක එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයෝ හිටියා ඩී.එස්. සේනානායක වගේ අය ඇතැම් වෙලාවෙදී මම එහෙම කියලා වෙනස් කරා එතු උන්වහන්සේ කියම ප්‍රකාශ දෙකම මම දන්නවා හොඳට මම අධ්‍යයනය කරා ඒක නිසා මතක තියාගන්න ඒවා පුද්ගල අදහස් මගේ අදහස එක්සත් ජාතික පක්ෂයේම අදහස නොවෙන්න පුළුවන් මට අයිතියක් තියෙනවා කාදිනල්තුමාටත් අයිතියක් තියෙනවා ප්‍රකාශයක් කරන්න හැබැයි ඒ මත යෙදිලා අස්කිරි හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ මත යෙදිලා මේ රටේ සියල්ල උද්දාගමට හානි කරයි කියලා මුළු රටේම පිළිගන්නෙත් නැහැ කාදිනල්තුමාගේ ප්‍රකාශයේ මුළු ක්‍රිස්තියානි ලෝකෙම පිළිගන්නෙත් නැහැ මතක තියාගන්න එහෙම වැරදිනෝ කට්ටියට පස්සේ හරි ඒක පස්සට ඇවිල්ලා නිසා වැරදි අවබෝධයක් ක්‍රිස්තු ධර්මයට එහෙම නැත්නම් කාදිනල්තුමාට මම කියන්නේ මම ප්‍රකාශ කරන මගේ වැරද්දක් වුණාට ඒක විකුණගෙන ගන්න බෑ ඒක එහෙම වැරදි පත්තරෝල දාලා එහෙම කරන්න බෑ ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට ඒ සිද්ධිය වෙච්ච වෙලාවේ අපිට පුළුවන් දේවල් කරා දැන් එතුමාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕන ඒ සම්බන්ධයෙන් කටයුතු කළා අවසානයේ දැන් එතුමා ප්‍රකාශ කරේ ඒක නෙමෙයි එතුමා ප්‍රකාශ කරේ මේ සිද්ධියට මුස්ලිම් මේ රිසාත් බදුදීම එතුමාලා ආයගේ සම්බන්ධයි කියලා හිතනවා එහෙමයි අපි එකතු කර ගන්නවද එයාලත් එක්ක යනවද කියලා යම් කෙනෙක් වැරද්දක් නැත්නම් ඕන වෙලාවක අපි එකතු කර ගන්නවා අපි වැරද්ද එහෙනම් ලැජ්ජ නැතුව කරුණාමන් වගේ අය මේ මොනවද මේ කතා කරුණාමන් කියන්නේ කොහෙද ඓතිහාසික මේ දලදා සමිඳුන්ගේ බෝම්බ ගහලා විනාශ කරපු ඒකම ශ්‍රී මහබෝධිය ළඟ මේ උවසියන් උපාසක උපාසිකාව මරලා දාපු ඒකම අරන්තලාවේ ඝාතනය ඉලක්ක කරපු අය ලැජ්ජ නැතුව සමාව දීලා දලදා මාලිගාවට බුද්ධාගම ගැන මහ ජාති හිතයි සීව කතා කරන අය ඒවට හාමුදුරු කවුද කතා කරේ වැරද්දක් වැරද්දට සමාව දෙන්න ඕන නෑ හාමුදුරු වැරද්දට සමාව දෙන්න මොකද්ද දීපු සමාව මොකද්ද යාගෙන් ගනිපු වන්දිය අර ජීවිත දහස් ගානක් ගනිපුවට වන්දියක් ගත්තත් සමාව දෙන්න ඕන වන්දියක් ගෙවන්න ඕන තමුන්නාන්සේ සමාව දෙන්න ඕන වන්දියක් ගෙවන්න ඕන ජීවිත ගානක් සමාව නෙමෙයි තමුන්නාන්සේ වැරද්දක් කරලා මොනේ කියන්නේ තමුන්නාන්සේ නීතිය ගැන කරන්නේ නායකයා අපි එපා කිව්වද පොලිමේ තියලා මරපු ගම්මාන මරපු ඒ වගේ අය ලැජ්ජ නැතුව අරගෙන ඉන්නවා නත්තම්තුන් නිරේ දානවා එහෙනම් ඉතින් නඩු දාන්නකෝ සුමෙරුවේ නෑ නඩු දාන්න මේ රටේ ඇමතිවරේ මේ රටේ මුස්ලිම් ජනතාවගේ නායකයෙක් හැබැයි එයාගේ යම් බැරදීම් දේවල් තියෙනවනේ අපි කියන්නේ හෙට ගන්නත් අංගුවට අරන් නීතිය කරන්නේ අපි නෙමෙයි ආණ්ඩුව ජනාධිපතිතුමා ගන්න බෑ නේද ක්‍රියාත්මක කරන්නේ තමුන්නාන්සලා යා මාසෙකින් අපිට පුළුවන් නම් අපි ඉස්සෙල්ලම දාන්නේ තමුන්නාන්සලා ආණ්ඩුව මාසෙකින් ගන්න බැරි එක ඔහෙවත් නැති මේ නියතාවය ඔතමගේ අවසාන විනාඩිය අපි ගන්න නෑ ඒක නිසා මම කියනවා තමුන්නාන්සලා අපිට විශ්වාස කරන්නේ නෑ ඔයගොල්ලෝ ගන්න ඕනේ කේපීලව ගත්තේ කේපීලව ගත්තා මිනිස්සු අරගෙන පිල්ල යන්න ගත්තා තමුන්නාන්සලා අපේ විනාඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කරගන්නවා ජනවාරි 8 වෙනිදා දිනන්නේ මේ අවුරුදු 4 වැඩ කරේ උතුරට උතුරට වැඩ කරපු කාලේ උතුරට වැඩ කරා නම් තමුන්නාන්සේ මහ ලොකට කයිවාරු ගැමුණ පාරවල් හැදුණා කර්මා හැදුණා ඒවල් හැදුණා මොනවද උනේ පැරද්දුවා අන්ත පරාජය එන්න තියෙනවා ඡන්ද ප්‍රතිපලය එන්න තියෙනවා ඡන්ද ප්‍රතිපලය ඉතින් කෙටියෙන් මුතුම අවසන් කරනවා තමයි කාලය ඉවරයි මගේ විනාඩියක් දෙන්න මෙයාලා කරපු ඒවා ඡන්ද ප්‍රතිපලය මම පෙන්නන්න විනාඩිය කාලයක් දෙන්න ආතර මට්ටමේ එනිසා කරුණා කළා මේ නිකම් මේ ඒ 175 ඡන්ද ගත්තා අපි උතුරෙන් ඒව කරන්න ඒවයි ඡන්ද ප්‍රතිපලය ගත්තාම හැම එකම 180ට වැඩි අපි අවසන් කළ යුතු වැඩ කාලය දුන්නු මේ වාට එතකොට අනිත් මඩ කලපුව ගත්තොත් කොහෙද මඩ කලපුවේ ඡන්ද තියලා 180 ගණන් 89 මේ මෛත්‍රීපාලසින් දෙන මාතෘකාව බොමුසෝටි අපි විරාමයට යනවා අපි විරාමයට යනවා